තමයි සර්ව සම්පූර්ණ මිනිස්සු කියලා ජාතියක් ලෝකේ කොහෙවත් නැහැ. සර්ව සම්පූර්ණ මිනිස්සුන්ගේ ඉරිදට සිරුමින පත්තරේ මංගල දැන්වීම තීරවල පමණයි. ප්‍රවෘත්ති බලනකොට අද විවාහ නාලිකාවලින් පෙන්වන අපේ පාරිභී බීතුව ගැන කොහොමද ඒවා කතා කරන අපේ මහජන නියෝජිතයේ කතා කරන දේ ඒවා ප්‍රති උස්සගෙන ගුණහරුප කියාගෙන ඈ විනයක් නැති රටක එක තැන පාරිශුද්ධව පවතින්නේ නැහැ. නීතිය හා සාමය ආරක්ෂා කරන් තියෙන පොලිසිය තත්ත්වෙ මොකක්ද? විනයක් නැති රටක එක තැන පාරිශුද්ධව පවතින්නේ නැහැ. චක්කුවගේ ඉන්නේ ඔය කියේ. චක්කුවගේ. සර් කොහෙන්ද වචනේ හොයාගන්නේ? වචනේ කොහෙන්ද මන් දන්නේ නැහැ. අර හවුස් කෝට් එකකට මොකද එකක් කෙල්ලගෙන ඔළුවක් පීල්ලා නැහැ. හරියට මූණක් කටක් හොදලා නැහැ වගේ. පපුවේ තියෙන ඕන දේවල් බඩතිය. දැක්කාම ස්වාමීන් වහන්සේට පිළිකුල් භාවනාව කරන්න පුළුවන්. මන් දැන් කොයිලත් යනවා ඉතින් ඇවිල්ලා කෝල් එකක් දෙන්නම්. ඉතින් පපුවට අයිස් කෝට් එක තියෙනවා වගේ හරි සංකේතයි. වැරද්ද මොකද්ද? පසාදකන ටික දවසක් ගත වෙනකොට නානෙන් අඬනවා පෙම්ලව දිරිදු කොහොමද මේ කොහොමද මා අපි අද අපේ පෙනේ නොපෙනේ සාකච්ඡාව සඳහා හවුල් කරගන්නවා ඉතා විශේෂ පුද්ගලයෙක්. පන්සේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා දිනය වෙනුවෙන් ෆ්‍රන්සිස් ගරු සංඝනායක පූජ්‍ය පරවහර චන්ද්‍රරත්න ස්වාමින් වහන්සේගේ ආරාධනාව පිට මෙහි සම්ප්‍රාප්ත වුණ අපගේ මහාචාර්යතුමා, ජනප්‍රිය දේශකයා, ඒ වගේම සමාජ සේවකයා, අපි ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවේදී ඔබ සැම වෙනුවෙන් පිළිගන්නවා අපිත් එක්ක සුහද පිළිසඳරක් සඳහා යොමු කරගන්නේ. අයිබුවන් මහාචාර්යතුමනි, මේ අවස්ථාවේදී මහාචාර්යතුමා පිළිගන්න අතර අපි මහාචාර්යතුමාගේ දේශනා අහපු, මහාචාර්යතුමාගේ පොතපත පරිශීලනය කරපු විශාල රසික පිරිසක්, පාඨක පිරිසක් අපි අතර ඉන්න නිසා අපි ඔවුන්ට හිතෙන, ඔවුන්ට දැනෙන, ඔවුන් අහවි කියලා අනුමාන කරන, එහෙමත් නැත්නම් ඔවුන් පෞද්ගලිකව අපි සමග කතා බහ කරපු යම් කිසි මාතෘකා කීපයක් ඔස්සේ ප්‍රශ්න කීපයක් යොමු කරනවා අපගේ මහාචාර්යතුමා වෙනුවෙන් අපට පිළිතුරු ලබා ගැනීමට. අපි බලමු මහාචාර්යතුමාගෙන් මේ පිළිසඳරේදී අපිට කොයි වගේ දැනීමක්, කොයි වගේ අවබෝධයක්, කොයි වගේ සේවයක් අපේ ජීවිතයට උකහා ගන්න පුළුවන් වේද කියලා. මෙතුමා මෙතනට ආපු වෙලාවේ අපි එතුමාගෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා නම් එතුමාට පොඩ්ඩක් කරදර කරලා හරි, එතුමා අපහසුතාවයට පත් කරලා හරි සමාජයට යහපත් දෙයක් දෙන්න පුළුවන් නම් මම හිතනවා අපි මේ කරන සාකච්ඡා වලින් ඔබ යම් කිසි දෙයක් ඉගෙන ගනීවි, ඔබට ඔබගේ ජීවිතයට ආලෝකයක් ලැබේවි, ඒක අපි යහපත් සමාජයක් ප්‍රාර්ථනා කරන මිනිස්සු විදියට අපි ඒක සන්තෝෂයෙන් ඒ කාර්යභාරයේ නිරත වෙමු. පළාත් සභාවෙන් මගේ පොත් යම් ප්‍රමාණයක් මිලදී ගන්න තීරණය කළා. මට දැනුම් දුන්නාම මම මේ පොත් මිටි බැඳලා රැක කඩේක ගෙනල්ලා තිබ්බ පාන්දර අරින කඩේක. එහෙම ගෙනල්ලා තියලා උදේ පාන්දර කුරුණෑගල යන බස් එකකට මම මේ පොත් මිටි ටික පටවගෙන ගිහිල්ලා කුරුණෑගලින් බාගත්තා. ඊට පස්සේ ත්‍රිවිලර් එකකින් ඇහුවා පළාත් සභා කාර්යාලය ගාවට යන්න කීයක් ඕනේද කියලා. මේ පොත් මිටි ටික දිහා බැලලා ඉවරලා ගෝ රුපියල් 50ක් දෙන්න කියලා. ඒතර මගේ වැටුපු මේ 1900 කීයද? මේ 1985. රුපියල් 50 කියන්නේ ලොකු මුදලක්. ලොකු මුදලක්. මගේ වැටුප එතකොට රුපියල් 1700යි. ඉතින් මට හිතුනේ නෑ ඒ වෙලාවේ රුපියල් 50ක් දෙන්න. හැබැයි මගේ ඇතේ රුපියල් 50ක් දෙන්න තිබුණා. මට ඒක ලොකු මුදලක්. මම පේමන්ට් එක උඩ මේ පොත් මිටි ටික තියාගෙන කල්පනා කළා කොහොමද දැන් මේක ගෙනියන්නේ. මගේ හිතට අදහසක් ආවා. මම අත් දෙකට පොත් මිටි දෙකක් අරගත්තා. අරගෙන පුළුවන් තරම් වේගෙන් ඉස්සරහට ඇවිදගෙන ගියා. හැරි හැරි අනිත් පොත් මිටි දිහා බලමි. ඇඟිලි රිදෙනකොට ඒක තැනකින් තියෙනවා. තියලා ඒක දිහා බලබලා වේගෙන් ආපමිලා තව මිටි දෙකක් උස්සගෙන අතෙන්ට යනවා. ওই විදිහට මාරුවෙන් මාරුවට 20-30 වතාවකට මම මේ පොත් මිටි ටික ඇද්ද තනියම. ඉහින් කනින් දාඩිය පේරෙනවා. ඔහු මහාචාර්යතුමනි,
ඉතිහාසයේ අලුතින් ලියන මිනිස්සුන්ට ඔබ නිහතමානීව යස පාඩමක් කියා දෙනවා. තමා විඳපු දුක් ගැහැට කාපු කට්ට නොපැලිකීව විවෘතව කියනවා. යුක්ති සහගතව ජීවත් වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය එදා ඔබේ ලපටි මනසට කාවැදුනේ කොහොමද? කාගෙන්ද? කොයි විදිහටද? මට මගේ ජීවිතයේ ගොඩනගා ගැනීම හා සම්බන්ධව ප්‍රධානම බලපෑම කරන්න ඇත්තේ මගේ තාත්තා කියන එක තමයි මම කල්පනා කරන්නේ. අපේ තාත්තා විභාග පාස් කරපු කෙනෙක්, රස්සාවල් කරපු කෙනෙක් නෙමෙයි, ගැමියෙක්. අපේ තාත්තාගේ චරිතේ මම තේරුම් ගත්ත දෙයක් තමයි අසාධාරණයට විරුද්ධව කටයුතු කිරීම. අසාධාරණයට විරුද්ධව කටයුතු කිරීම කෙනෙක්ෙන් මම කල්පනා කළේ මිනිසෙක් හැටියට හෘද සාක්ෂියට එකඟව ජීවත් විය යුතුයි කියන තැන අපේ තාත්තා ඉඳලා තියෙනවා කියලා මට හිතෙනවා. සමහර අවස්ථාවලදී සමහර දේශනාවලදී ඔබතුමා ආందోళනාත්මක යෙදුම් යොදමින් කාටවත් ඍජුව අපහාස නොකර මේ සමාජ ස්තරයේ තියෙන සමහර චරිතවලට සමහර සිද්ධිවලට උපහාසාත්මකව පහර දෙනවා. මේ නිසාම අදවින්ට හුචක්කුව කියන වචනේ නිසා විශාල සමාජ කතිකාවක් ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම ඔබතුමාගේ නම කිව්වොත්, සරත් විජේසූරිය මහාචාර්යවරයා කිව්වොත් සමහරු අඳුනන්නේ නැහැ. ඔබතුමා මහාචාර්යවරයෙක්ද කියලා අඳුරන්නේත් නැහැ. හැබැයි හුචක්කුව කියන වචනේ කියපු සැනින් මේ අහවලානේ අපි ඒ වගේ බලනවා. දවසක් මගේ මිත්‍රයෙක් මට කිව්වා, එයා තමයි මචං පට්ට ඇත්ත කියන්නේ. හැබැයි ඉතින් ඇට්ටි හැලෙන්න දෙනවා. අපි නම් බලනවා මචං. ඔහු කතා කරු භාෂාවේකයි මහාචාර්යතුමනි. නමුත් ඔහු කිව්වේ ඇත්ත. මට මතකයි උපාධිය ගැන ඔබ දේශනාවේදී සඳහන් කරද්දී ඉතාම නිර්දේ විදිහට පහර දුන්නා මේ හොර උපාධිය අරගෙන දේශපාලනය කරන, හොර උපාධිය අරගෙන ව්‍යාපාර කරන මේ පුද්ගලයන්ට. ඒ වගේම ඔබ පාර්ලිමේන්තුවේ නිර්වත නොබියව ඉතා පැහැදිලිව තේරුම් බේරුම් කරලා දෙනවා ඔබගේ දේශනා තුළදී. මේ හරහා අද තියෙන දේශපාලනික සංස්කෘතිය මැද ඔබතුමාට ජීවිත තර්ජන එහෙම එල්ල වෙලා නැද්ද? ඔබතුමා ඒවට මුහුණ දෙන්න යම්කිසි ක්‍රියා උපමාර්ගයක් ක්‍රියාමාර්ගයක් අරන් තියෙනවද? මම කුඩා කාලේ ඉඳලම අවබෝධ කරගත්ත දෙයක් තමයි ලේඛකයෙකුට යම්කිසි නිර්භීතකමක් නම් තියෙන්නට ඕනේ. සමාජයට අර්ථ සම්පන්න බලපෑමක් කරන්න බෑ නියුටේකුට. ඒකට පොඩ්ඩක් කොන්ද කෙලින් තියාගන්න පුළුවන්කමක් තියෙන්නට ඕනේ. කොන් මිනිසෙක් සමාජයට තමන්ට කරන්නට පුළුවන් දෙයක් කරන්නට ඕනේ. අනවශ්‍ය බීතිකාවකින් පෙළෙන මිනිහෙකුට සමාජයේ වෙනුවෙන් සුළු දෙයක්වත් කරන්නට බෑ. මම කියන්නේ නැහැ මම මහා විශාල දෙයක් කරනවා කියලා. හැබැයි මට කරන්න පුළුවන් සුළු දේ මම අවංකව කරනවා කියන එක විතරයි මට කියන්නට පුළුවන්. ඉතින් මේකට ඔරොත්තු නොදෙන කෙනෙක්, මේක දරා ගන්නට බැරි කෙනෙක් විනාශකාරී කටයුත්තක් කරන්නට පසුබට වෙන එකක් නැහැ. ලේඛකයෙක් හැටියට ඒ අභියෝගය අපි බාර ගන්නට ඕනේ. තමන් යමක් කරන්නේ අවංක චේතනාවෙන් නම්, හෘද සාක්ෂියට එකඟව නම්, වෙන දේවල් වලින් තමන් වටා තාප්ප ඉදිකර ගැනීමේ තේරුමක් නැහැ කියලායි මම කල්පනා කරන්නේ. ඔව් මාචාර්තුමනි, චේතනාම් භික්කවේ කම්මං වදාමි කියනවා. ඔබ කරන දේ නිවැරදි නම්, ඔබ කරන දේ හොඳ නම්, ඒකේ ප්‍රතිඵලයක් හොඳක් වෙයි. මාචාර්තුමා විසින් යම් කිසි දෙයක් යම් කිසි තැනක ඔබට වැරදි කියලා හිතන විදිහට කිව්වත් ඔබ දෙවරක් හිතන්න ඒ තුල සංවේදී මිනිසෙකු විසින් කියපු සංවේදී කතාවක යථාර්ථය මොකද්ද කියලා ඔබ තේරුම් ගන්න. දෙවෙනි විරුද්ධ පක්ෂේ න්‍යායාධිපති මහත්තයා අහන ප්‍රශ්නය. පොදු ජනතාවගේ නායකයෙකු හැටියට ඉන්න තමුන්නාංශිකේ මේ අයවැය වැඩියෙන්ම වැඩිලා තියෙන පොදු ජනතාවට නේද පහත්? ප්‍රශ්නයක් තමයි.
ඒකෙන් පස්සේ ආපහු ගියාට අහන්නෙත් නෑ ප්‍රශ්න. එයා ප්‍රශ්නයක් කරුවා ඒකට උත්තරයක් දුන්නා. අන්න නිසා පාඩම මේ. එතන මේ රටේ උත්තරීතර මාර්ගයේ එතන ගලපනක අදපත් අධිකරණ ඒකක් අපි ලංකාවේ යන පාරක යනකොට පාරක විනයක් තියෙනවා. නීතිය හා සාමය ආරක්ෂා කරන් තියෙන පොලිසිය තත්ත්වේ මොකක්ද? ඒ නිසා මෙහෙම කල්පනා කරලා බලනකොට විනයක් නැති රටක එකතැන පැහැදිලි. ඔබතුමාගේ අර්ථකථනය ඉතාම පැහැදිලි. ඇඟට දැනෙනවා. ඔබතුමා ලියන කියන දේ තුළ පෙනෙන දේට වඩා නොපෙනෙන දේ හාර අවසන්න ඒ ගැන තියෙන කුකුස නැති කරගන්න තමයි මම උත්සාහ කරන්නේ. පොඩ්ඩක් අහලා බලන්න මෙතුමා කියන මේ ගඩන්නන්න කොට මට හෝල් ටිකක් ගාලා දෙන්න. අර වහරේ තේමනවනේ පුට්ට පුගන්න නැගලා බලන්න ඔබ වහරේ. තනකොට අරුදුන වෙවිලා මේ පුගන්න පොඩ්ඩක් වල් කර ටික ගලවලා දාන්න. ඩෙංගු වලට බලන්න එනවා ඒක පුගන්න නම් අර පානු පුට්ටක් සුද්ධ කරලා දාන්න. දැන් මේක කෙරෙන්න ඕනි නිසාමත් නෙමෙයි මේ කියන්නේ කාන්තාව. අරු නිකන් උදේ නැගලා පත්තරේ බලනවා බමුණා වගේ ඉන්නවා. එක්කෝ ගෙදරින් ඉඳලා හෙටුදි. කුම්භකරණේ වගේ බුදු. පෙම්බතුන් හැටියට ගත්තත් ස්වාමි පුරුෂයන් හැටියට ගත්තත් පියවරුන් වශයෙන් සැලකුවත් පිරිමි අපි දෙවරක් සිතා නිවැරදි කරගත යුතු තැනක් මේක. මේ පොත්පත්වල කතන්දරයේ පේන දෙයට වඩා ගැඹුරු කටුක යට ගියාවක් නොපෙනී සැඟව තිබෙන බව අපි කවුරුත් දන්නවා. ප්‍රසිද්ධ විජේසූරිය මුද්‍රණාලයේ හිමිකරුවෙකු හැටියට අද පොත්පත් පිළිබඳ ඔබේ නිර්වචනය කුමක්ද? මොකද නව පරපුර බිහිසුණු සුපිරි තාක්ෂණික යුද්ධයක නියලිලා ඉන්නවා. ඔවුන් මේ යුද්ධය තුළ ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා කියලා තමයි මගේ පෞද්ගලික අදහස. නෑදෑකම්, මනුස්සකම්, හැඟීම්, සිරිත්විරිත් සියල්ල ඉරිතැළුණු සමාජයක් බිහිවෙමින් පවතිනවා. සංවේදී ලේඛකයෙකු ලෙස මේ ගැන ඔබේ විවරණය කුමක්ද? පොතපත නැති යාන්ත්‍රික සමාජයක්ද මේ බිහිවෙමින් පවතින? මම කල්පනා කරන්නේ යම් කිසි කෙනෙක් නිල වශයෙන් පාසලකට ගිහිල්ලා ඉගෙන ගන්නවා, විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න විෂය කාරණා මිනිසුන්ට ජීවිතයේ ඉගෙන ගන්නට නම් සාහිත්‍ය පරිශීලනය කිරීම යම් ප්‍රමාණයකට අවශ්‍යයි. සාහිත්‍ය පරතරයට යන්නට නෙමෙයි, මනුෂ්‍යත්වයේ පිළිබඳ අවබෝධයක් අත්පත් කර ගැනීමට සාහිත්‍ය පරිශීලනය කිරීම අවශ්‍යයි. මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාගේ බණකතා සාහිත්‍ය කියන පුතේක තැනක සඳහන් කරනවා, 200ක් අවුරුද්දක් ජීවත් වීමෙන් ලැබිය හැකි අත්දැකීම් ලබන්න පුළුවන් එකවරක් ජාතක පොත කියවීමෙන්. ඊටත් වඩා උසස් ජීවිත අවබෝධයක් ලබන්න පුළුවන් උසස් සාහිත්‍ය පරිශීලනය කිරීමෙන්. මේ කියමන හරි අපූර්ව කියමනක්. අපි කවුරුත් දන්නවා අපි අවුරුදු 200ක් ජීවත් වෙන්නේ නැති බව. හැබැයි මිනිසෙකුට ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන්නට යම් පරිණතභාවයක් ඕනේ. කියන්නේ අවුරුදු 50ක මිනිහෙකුට තව අවුරුදු 25ක අත්දැකීම් ලබා ගන්නට පුළුවන් නම් ඔහු ජීවිතයේ ශක්තිමත් වෙ ඉස්සරහට අරගෙන යනවා. ඒක තමයි අවුරුදු 200ක් ජීවත් වීමෙන් ලැබිය හැකි අත්දැකීම් ලබන්න පුළුවන් කියලා කියන්නේ. අපි දන්නවා පැය ගණන් වාඩි වෙලා ටෙලිනාට්‍ය බලනවනේ. ඇයි මිනිත්තු 20ක් Tamanගේ ජීවිතයට යම් පන්නරයක් ලබා දෙන පොතක් උවමනාවෙන් කියවන්නේ නැත්තේ? ඉතින් වෙලාවක් නැහැ කියන එක මම මොන විදියකටවත් පිළිගන්නේ නැහැ. පොතක් ලියාගෙන පාරට බැස්සොත් මේක මුද්‍රණය කරගන්න ඔබගේ ආයතනය තුලින් යම් කිසි සහනදායී ක්‍රමයක් හදලා තියෙනවද? එහෙම නැත්නම් එහෙම වරප්‍රසාදයක් ලේඛකයන්ට පිරිනමලා තියෙනවද? ඒ කොයි විදියද කියලා මම දැනගන්න කැමතියි. මොකද අපි වටේ ඉන්නවා, අපි වටේ ඉන්න ඔබගෙන් පොත් මුද්‍රණය කරගන්න ඔබගේ ගුරුහරුකම් ලබා ගන්න බොහෝම
ප්‍රවීණ ඒවගේම නවක ලේඛක ලේඛිකාවන්. නමුත් තව ඉදිරියට එන කාට හෝ මේ පණිවිඩය ගියොත් මම හිතනවා අපේ මේ සාකච්ඡාවේ අල්ප මාත්‍රික හෝ සේවයක් සමාජයට වෙයි. මගේ කවි පොත, මගේ නවකතාව, මගේ කෙටි කතාව මුද්‍රණය කරගන්න මෙහෙම තැනක් අපිට තියෙනවා, මෙන්න මෙහෙම වරප්‍රසාදයක් තියෙනවා කියලා හරි පණිවිඩයක් අපිට යවන්න පුළුවන්. ඔබතුමා ඒ සම්බන්ධයෙන් මොකක්ද කියන්නේ නවක ලේඛකයන්ට? පළවෙනි දේ තමයි මම කියන්නේ ලේඛකයෙක් වෙන්නට අවශ්‍ය නම් කලබල වෙන්නට එපා. ඉස්සෙල්ලා තමන් අවංකවම කල්පනා කරලා බලන්න තමන්ට ලියන්න දෙයක් තියෙනවද? සමාජය වෙනුවෙන්, මිනිස්යා වෙනුවෙන්, සමාජයේ මිනිස්යාගේ යහපත වෙනුවෙන් තමන්ට ලියන්න දෙයක් තියෙනවද? දෙවෙනි එක තමයි තමන්ට නිර්භීතව යමක් ලියන්නට ආත්ම විශ්වාසයක්, ආත්ම ශක්තියක් තියෙනවද? තුන්වෙනි කාරණේ තමයි මොකටද මම ලේඛකයෙක් වෙන්නේ? ලියනවා කියන කටයුත්ත සරල කටයුත්තක් නෙමෙයි. ඉතින් අවුරුදු ගාණක් ලියපු කෙනෙක් හැටියට මට වැටහෙනවා ලියනවායි කියන එක විශාල කායික සහ මානසික වෙහෙසක් දරන කටයුත්තක්. නිසා ඉස්සෙල්ලම තමන් පොතක් පළ කරන්නට කලින් තමන් ඇතුලේ හොඳ ලේඛකයෙක් ගොඩනගා ගන්නට ඕනේ. එහෙම ගොඩනගාගත්ත කෙනෙකුට මම නොමසුරුව අත දෙන්නට උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන්නේ පුද්ගලයාට නෙමෙයි, කෘතියටයි. ඒ කෘතිය සමාජයට හානිකර දෙයක් නම් ඒක පළ කරන එකේ තේරුමක් නෑ. ඒ කෘතියෙන් මනුෂ්‍යයාට යම් කිසි ආලෝකයක් ජීවිතයට අත් කරගන්නට පුළුවන් නම් ඒකට අතහිත දීම ලේඛකයේ ගොඩනැගීම විතරක් නෙමෙයි පාඨක සමාජයටත් කරන සාධාරණයක් හැටියටයි මම කල්පනා කරන්නේ. ඒකෙම තමයි සමහර අය ඉක්මනින් ලේඛකයෙක් වෙන්න කල්පනා කරනවා. ඒතර නළුවෙක් වෙනවා, නිළියෙක් වෙනවා වගේ ලේඛකයෙක් වෙන්නට බෑ. ඒකට යම් කිසි ආකාරයකට පොඩි පාරමිතාවක් පුරන්න ඕනේ වගේ දෙයක් තියෙනවා. හැමින් තමයි මේ කන්දට පා තබන්නට ඕනේ. ඔබට පොතක් ලියන්න, ලේඛකයෙක් වෙන්න අදහසක්, හැකියාවක් තියෙනවා නම් මග මෙතුමා විසින් සවිස්තරව පැහැදිලි කරන්න. ඔබට පුළුවන් ඔබගේ ඇතුළාන්තය නිරීක්ෂණය කරමින් ඉදිරියට ලේඛකයෙක් විදියට යනවද, පොතක් මුද්‍රණය කරගන්න ඕනේද, ඒකට කොයි වගේ දායකත්වයක්ද මෙතුමාලගෙන් ගන්න පුළුවන් කියලා ඔබ තීරණය කරන්න. මේ අපි වටේටම තියෙන පොත්පත් මේ ඔක්කොම ඉතාම දුක් මහන්සියෙන් ලේඛකයන් නිදි මරාගෙන නොකා නොබී කුසට ආහාරක් නැතුව ලියපු පොත්පත්. අද මේවා අපි පරිශීලනය කරනකොට අපි මේකේ දුක් ගින්දර දකින්නේ. අපි දකින්නේ මේ පොතේ ලස්සන පිටකවරයක්, අනිත් පැත්තේ බලපුවහම මිලක් අන්තර්ගතයක් විතරයි. නමුත් මේ පොත් ඉතාම දුක් කඳුළු මැද අපේ දෑතටපත් වෙන පොත්. ඒ හින්දා අපි සාහිත්‍ය දරයන්ට, ලේඛකයන්ට අපිට මේ ජීවිතයේ පරිණතභාවයටපත් වෙන්න අවබෝධය ලබා ගන්න, තව අවුරුදු 200ක් ජීවත් වුණා කියලා දැනෙන්න මාටින් ක්‍රමසියන් කියපු විදියට මේ පොතපත අපිට ලබා දෙන උත්තමයන්ට අපි ගරු කිරීමක් විදියට තමයි මෙතුමාගෙන් මෙවැනි ප්‍රශ්න අහලා ඔබ දැනුවත් කරන්නේ. අපිට තවත් ලේඛකයෙක් අවශ්‍යයි, අපේ පරපුරට, නව පරපුරට දැනුම අවශ්‍යයි, අපේ ජීවිතවලට දැනුම අවශ්‍යයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මෙවැනි උත්තම ගණයේ මිනිසුන් හමු වුණාම ඔබ වෙනුවෙන් යමක් කතා කරලා, ඔබ වෙනුවෙන් යම් කිසි සේවයක් ඔබට ඉදිරිපත් කරන්න, ඔබට දායාද කරන්න පුළුවන් නම් අපි හිතනවා අපි මේ කරන කාර්යභාරය තුළ යම් කිසි සතුටක්, ආත්ම තෘප්තියක් අපිට ලබා ගන්න පුළුවන් කියලා. පෙනෙන දේ නොපෙනෙන දේ අතර දෝලණය වෙමින් අපි කළ කතාබහ මෙතනින් නිමාවටපත් වෙනවා. බොහොමත්ම ස්තුතියි මහාචාර්යතුමනි. ඔබට චිරං ජයතු.